Gedara FM. කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබීමෙන් පසු සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මෙම සතියේදී කැබිනට් සංශෝධනයක් සිදුවන බවට කතාබහක් ඇතිවොද එය බොහෝ දුරට ජනවාරි මාසයේදී කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැන්ටමත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා වෙත යවයත් අමාත්‍ය ධූරවල ඔවුන් පිහිටවන ලෙස සඳහන් කරමිනි. දැන්ට කැබිනට් ඇමතිවරුන් 22ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු රජයේ නියෝජනය කරයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධානගතව තරඟ කළොත් පමණක් ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි SM චන්ද්‍රසේන මහතා පවසයි. හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරත සිටින අවස්ථාවේදී මාධ්‍යවේදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර තිබේ.